नमस्कार वेवा बुदुर्वनत समदाबुदोहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदासदं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदामहासांग शरणयामि। नमस्कार वेवा तुनोरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස අද දවසේත් මේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට සවන් දෙන්නට. අද දවසේ මිහින්තලේ සීප්පු කුලම ඒ වේලුසුමන තම්මන්නාව වේලුසුමන විද්‍යාලීය ක්‍රීඩාංගනයේ ඉඳලා තමයි අපි මේ දේශනය සිද්ධ කරන්නේ. මිහින්තලේ තම්මන්නාව වේලුසුමන විද්‍යාලීය ක්‍රීඩාංගනයේ ඉඳලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට ලැබෙන්නේ කලාතුරකින්. ඒ ධර්මය අහලා පුරුදු කරන්න හිතෙන්නේ කලාතුරකින්. මේවා හරි දුර්ලභ කාරණා. අපිට හැමදාම බණ අහන්න ලැබුණට මේ සිද්ධ වෙන දේවල් අතිශයින්ම දුර්ලභ කාරණා. අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා පින්වත්නි අවස්ථාව ලැබුණේ යම් මොහොතකද ඒ අවස්ථාවේ ඔබ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මැරිලා ගිය දවසට උපදින තැන බුදුරජාණන් වහන්සේලා ඉපදෙන තැන නොවෙන්ට පුළුවන්. ඒ ධර්මය ඇහෙන තැනක් නොවෙන්ට පුළුවන්. ශ්‍රාවක සංඝයා වඩින තැනක් නොවෙන්ට පුළුවන්. ඒ වගේම
ඒ සීලය රකින්න පුළුවන් තැනක් නොවෙන්ට පුළුවන්. සමාධිය වඩන්ට, ප්‍රඥාව වඩන්ට අවස්ථාවක් ඒ ලෝකවල නොලැබෙන්ට පුළුවන්. එහෙම වුණොත් අපි අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. මේ සුන්දර ලාභය ලැබිලා ඒ ලාභයෙන් නිසි ප්‍රයෝජනේ ගන්නෙ නැතුව අපි මොකද කරන්නේ? ඔහි ප්‍රමාද වෙවි ඉන්නෝ. ආන් එහෙම ප්‍රමාද වෙවි ඉන්නකොට ආන් ඒ ප්‍රමාදය අපිව සසරට ඇදලා දානෝ. ඒ සසර හරි භයානකයි. අහසේ ඉපදුන සත්තු අහසෙම මැරිලා ගියා. පොළොවේ ඉපදෙන සත්තු පොළොවේම මැරිලා යනවා. වතුරේ ඉපදෙන සත්තු වතුරේම මැරිලා යනවා. කිසි හවුහරණක්, පිහිටක්, පිළිසරණක් නොලබාම ආය ආයෙත් සතර අපාය කරාම ගමන් කරනවා. බොහෝ දෙනා මැරිලා සතර අපායේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන එක මහණෙනි වෙන්න පුළුවන් දෙයක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීනි, කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා කියන එක වෙන්න බැරි වැඩක් නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, මේ කැස් බෑවා ජීවත් වෙන්නේ මහ මුහුදේ. ඒ කැස් බෑවට පේන්නේ එක ඇහැයි. මේ කැස් බෑවා ඉන්න මහ මුහුදට පාවිච්චි කරන්න බැරි වියගහක් ගොවි මහත්තේ ගලෝලා ඇලට දාපුහම ඇල දිගේ ගඟට වැටිලා, ගඟ දිගේ ගිහින් මහ මුහුදට වැටිලා සතර මහා සාගරේ පාවෙවි තියනවා කියනවා. මුළු සාගර හතරටම එක වියගහයි. ඔහොම පාවෙවි තියනකොට මේ වියගහ ඒ කැස් බෑව අවුරුදු 100කට වතාවක් උඩ එනවා කියනවා. ඒ උඩ එන දවසේ සතර මහා සාගරේ තන තන පාවෙවි තිබුණ ඒ වියගහ අර කැස් බෑව උඩට එන තැනම තිබිලා, ඊළඟට කැස් බෑවගේ පෙනෙන ඇහැ අර වියසිදුර අතරින් අහස බලන්ට, ඒ පෙනෙන ඇහැ වියසිදුර ගාවට යන්ටත් ඕනේ, ඒ ඇහෙන් අහස පේන්ටත් ඕනේ. මහණෙනි, මේ දේ වෙන්න පුළුවන්ද කියනවා. ස්වාමීනි, ගඟට ඇලට දාන වියගහ නිරුපද්‍රිතව ගඟට වැටෙන්නට ඕනේ. ගඟ දිගේ ගලන ඒ වතුරේ පාවෙලා යන වියගහ මහ මුහුදට වැටෙන්නට ඕනේ. මහ මුහුදේ තන තන පාවෙවි තියන වියගහ හරියටම කැස් බෑවා අවුරුදු 100කට පස්සේ උඩට එන තැන තියෙන්නත් ඕනේ. උඩට එනකොට කැස් බෑවගේ ඒ වියගහ විය කැස් බෑවගේ පේන්නේ අර වියසිදුරක් අතර රැඳෙන්නත් ඕනේ. ඒ රැඳෙන වියගහෙන්, ඒ රැඳෙන තැනින්, ඒ සිදුරෙන් අහස පේන්නත් ඕනේ. ස්වාමීනි, මේ වැඩේ නම් වෙන්න බැරි වැඩක් නේ. ඕක කොහේ වෙන්නද කියලා හෙව්වා.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කනකැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන එක වෙන්න පුළුවන් කියනවා. නමුත් මහණෙනි යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදිලා ජීවත් වෙලා ඉඳලා ආපහු මැරිලා යනකොට ඒ මැරිලා උපදින කෙනා ආයවතාවක් මනුස්ස ලෝකේ උපදිනවා කියන කාරණේ නම් වෙන්න බැරි වැඩක් වෙනවා. එතකොට ඔබ පෙර ජීවිතේ මැරිලා මේ සැරේ උපදින්නේ කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභ කාරණයක් විදියට. ඒත් පින්වත්නි එච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලබාපු ඔබ හොඳට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් පනවපු අවම අඩුම දේවත් කළාද? බුදුරජාණන් වහන්සේව සරණ යන්න කිව්. කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේව සරණ ගියාද කියලා. අනේ ස්වාමීන් වහන්ස අපි ඉතින් උදේට දවල්ට රැට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවනේ. ඕ උදේ දවල් රැ සින්දු වලටත් කිව්වේම. එහෙම කිව්වට බෑ. අවබෝධෙම්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න උනේ. අවබෝධෙම්ම සරණ යන්න නම් එයා බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන සරණ යන්න උනේ. එයා දැනගන්න උනේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක කියලා. එයා දැනගන්න උනේ බුදුරජාණන් වහන්සේ ඇයි අරහං වෙන්නේ කියලා. එයා දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ ඇයි කියලා. දැනගෙන ඒ ගුණය දරන බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ කියලා. ඊළඟට එයා දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වෙන්නේ ඇයි? සුගත වෙන්නේ ඇයි? ලෝකවිදූ වෙන්නේ ඇයි? අනුත්තර පුරිස ධම්ම සාරතී වෙන්නේ ඇයි? සත්තා දේව මනුස්සානං බවට පත් වෙන්නේ ඇයි ඒ බුදුරජාණන් වහන්සේ? ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ කියන ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන ගුණේ දරන්නේ ඇයි? ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ භගවා කියන ගුණය දරාගෙන වැඩ ඉන්නේ ඇයි කියලා දැනගන්න ඕනේ. දැනගෙන අවබෝධයෙන්ම සරණ යන්න ඕනේ. එහෙම අවබෝධයෙන් සරණ යනකොට එයාට මොකද වෙන්නේ? එයාට මේ තුන් ලෝකෙම අරහං ගුණ දරන අය ආයෙ මුණ ගැහෙන්නේ නැති නිසා එහෙම ගුණ දරන අය තුන් ලෝකෙම නෑ. සම්මා සම්බුද්ධ වෙච්ච අය ආයෙ මේ තුන් ලෝකෙම නෑ. සිද්ධාර්ථ ගෞතමයෝ විතරමයි. විද්‍යාචරණ සම්පන්න අය නෑ තුන් ලෝකෙටම. සුගත වෙලා පළවෙනි වරටම ඉස්සරෝම රහතන් වහන්සේ බවට පත් වෙලා නිවන් මගේ ගමන් කරපු අය තුන් ලෝකෙම නෑ. ඒ වගේම සියලු ලෝක දැනගෙන ඒ ලෝකවලින් නිදහස් වෙච්ච ඒ ලෝකවිදූ ගුණධරණ අය ආයෙත් නෑ සරණ යන්න ගෞතම බුදුරජාණන් සැරෙන්ට. ඊළඟට දමනය කරන්න බැරි දෙවියන්ව මිනිසුන්ව දමනය කරපු අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණධරණ අය තුන් ලෝකෙම නෑ. එයා කවුරුවත් සරණ යන්නේ නෑ ගුණ දන්න නිසා. අහසින් පාත් වෙලා කිව්වත් මහා විද්‍යා දැම්මත් නානා දේ කළත් නෑ ඔයා මගේ බුදුරජාන් වහන්සේ තරම්
උත්තරීතර නෑ. ඔයා අරහං නෑ. ඔයා සම්මා සම්බුද්ධ නෑ. ඔයා විද්‍යාචරණ සම්පන්න නෑ. ඔහොම නෙවේ මොක කළත් ඔයා සුගත වෙන්නෙම නෑ. ඔයා ලෝකවිදූ වෙන්නේ නෑ. ඔයා අනුත්තර පුරිස ධම්ම සාරති ගුණ දරන්නේ නෑ. ඔයා දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් ගුරුවරයා නෙවෙයි. ඔයාට බුද්ධ කියන ගුණ දරන්ට බෑ. ඔයාට භගවා කියන ගුණේ අහලකටවත් එන්ට බෑ. ඔයා මගේ බුදුරජාණන්සේ තරං උත්තරීතර නෑ. ඒ නිසා ඔහොම නෙවෙයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවි තනතුරු දෙනවා කිව්වත් මම මගේ බුදුරජාණන් වහන්සේගේ සරණ අතෑරගන්නේ නෑ. එහෙව් එකේ මං බත් පැකට් එකකට ටකරමකට එහෙමත් නැත්තං ගැහැණියෙකුට මිනිහෙකුට මං මගේ බුදුරජාණන් වහන්සේගේ සරණ අතෑරගන්නේ නෑ. අන්න එයා බුදුහාමුදුරුව සරණ ගිය කෙනෙක්. එයා බුදුරජාණන්සේ සරණ ගිය කෙනෙක්. එයා දන්නවා බුදුරජාණන්සේගේ දහම ස්වාක්කාත බව. මනාකොට දේශනා කරලා තියෙන බව. මුල මැද අග පිරිසිදු බව. ඔහොම නෙවෙයි තර්ක ශාස්ත්‍රයේ කෙල පැමිණි කෝටියක් වට වෙලා ඔප්පු කර කර ඔප්පු කර කර පෙන්වත් නෑ නෑ බුදුරජාණන් වහන්සේ වදාළ දහම ස්වාක්කාතමයි. ඔළුවෙන් හිටගෙන අහසේ ඉඳන් කිව්වත් මොන මොන විද්‍යා දැම්මත් ඒ දහම ස්වාක්කාතමයි, වෙනස් වෙන්නේ නෑ මයි ඒ ගුණේ කියලා. ඔන්න ධම්මං සරණං ගච්ඡාමි කියපු කෙනා සරණ ගිය හැටි. එහෙම නැතුව නිකාම් මේ කියන්නම් වාලේ නෙවෙයි. එයාලා උප්පැන්නට බෞද්ධ නෙවෙයි. එයාලා අවබෝධයෙන් බෞද්ධ. අපිට උප්පැන්නට බෞද්ධ වැඩක් නෑ. ඔළුගෙඩි වැඩක් නෑ. ඔළුගෙඩි ගාන වැඩක් නෑ. අපිට ඕනේ වැඩ කරන අය. අපිට ඕනේ පුරුදු කරන අය. නේද? අහන අය වැඩක් නෑ. අහලා පුරුදු කරන අය ඕනේ. අහලා පුරුදු කරන අය. එයා දන්නවා බුදුරජාණන්සේගේ ධර්මය සන්දිට්ඨික බව. එයා අත්දැකලා තියෙනවා ඒ දහම පුරුදු කරොත් සැප ලැබෙන බව. මෛත්‍රී භාවනාව පුරුදු කරපුවාම සැප ලැබෙන බව එයා දන්නවා. මේ ජීවිතේම මේ මොහොතේම විපාක තියෙන බව දන්නවා. සන්දිට්ඨිකයි කියන්නේ. එයා දන්නවා මේ දහම අකාලිකයි කියන්නේ. එයා දන්නවා අතීතෙටත් වර්තමානෙටත් අනාගතේටත් තුන් කාලයටම මේ දහම ගැලපෙනවා කියන්නේ. කාලයකට අයිති නෑ කියන්ට. එයා පිළිගන්නවා බුදුරජාණන්සේගේ දහම අකාලික බව. ඊළඟට එයා දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ දහම ඕන කෙනෙකුට ඇවිත් අහගෙන ඉන්න පුළුවන් බව. ඒහි පස්සිකයි. එයා දන්නවා බුදුරජාණන්සේගේ දහම ඇහුවා කියලා කනට ලාකඩ දාන්නේ නැති බව. දිව කපන්නේ නැති බව. පොත් ඇල්ලුවා කියලා අත් කපන්නේ නැති බව. ඉස්සර එහෙම කළානේ බමුණු. එයා දන්නවා ඒහි පස්සිකයි දහම. ආගමක් ජාතියක් ප්‍රශ්නයක් නෑ. ඇවිත් අහන් ඉන්න පුළුවන්. මිනිස්සෙයින්ට විතරක් නෙවෙයි, දෙවියන්ට විතරක් නෙවෙයි, තිරිසෙනෙකුටත් අහන් ඉන්න පුළුවන්. ඉස්සර කාලේ දවසක කිරිවවුල්ලු 500ක් රහතන් වහන්සේලා දෙනමක් අභිධර්මයේ සජ්ජායනා කරද්දී ඒ ගල් ගුහාවේ එල්ලිලා අහගෙන හිටිය කෙනා
කිරිවවුල් 500ක් දවල් කාලේ කොහෙවත් ගමන් නැනේ. ඉතින් මුං වවුල අර ගල්ගෙයි එල්ලිලා අහගෙන ඉන්නවා කියනවා. අහගෙන හිටියා කියනවා. මේ හඬ තේරෙන්නේ නැහැ. නේද? බනපද දැ තේරෙන්නේ නැහැ. හැබැයි හඬ සුන්දරයි. හඬ මිහිරි. තාලෙ හරි සුන්දරයි සජ්ජායනා කරපු. කිරිවවුල්ලු හොඳට අහගෙන ඉන්නවා හැමදාම සතුට වෙනවා. ඉතින් මේ හාමුදුරුව දෙනම පිරිනිවන් පෑවා. කිරිවවුල්ලු මැරිලා දෙව්ලෝ උපන්නා. අහගෙන හිටපු එකට හඳට අපේ ගම්වල මිනිස්සුන්ට කිරිවවුලන්ට තියෙන පිනවත් නැහැ. නේද? අපේ ගම්වල මිනිස්සුන්ට කිරිවවුල්ලුන්ට තියෙන පිනවත් නැහැ. බණ පද අහන් හිටපු කිරිවවුල්ලු 500ම මැරිලා දෙව්ලෝ උපන්නා. දෙව්ලොව ඉපදිලා එදා ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ ළඟ 500ක් භික්ෂූන් විදිහට පැවිදි වෙනකම්ම දෙව්ලොව ඉපදිලා හිටියේ කියන බණ පද අහපු ටිකට තේරුණේ නැහැ. ගෞරවෙන් අවබෝධෙන් අහගෙන හිටියේ. ගෞරවෙන් මොකක් නමුත් ගාම්භීර හඬක්, මොකක් නමුත් ගාම්භීර කෙනෙකුගේ හඬක් ඒක අහගෙන හිටියා. සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වෙනකොට ඒ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්තයන් වහන්සේත් එක්ක වැඩම කරපු ප්‍රඥාවන්තම භික්ෂූන් 500 වුණේ එදා අභිධර්ම සජ්ජායනාව අහගෙන හිටපු කිරිවවුල්ලු 500. හොඳට බණපද තේරුම් අරගෙන අහන් හිටියොත් නේද? ඊළඟ බුද්ධ ශාසනේ කවුරු හරි පස්සෙන් යන්න නෙවෙයි, මේ බුද්ධ ශාසනේම නිවන් දකින්ට. නේද? අපේ ගම්වල මිනිස්සුන්ට කිරිවවුල්ලුන්ට තියෙන පිනවත් නැහැ. පෝස්ටර් ගහලා, බැනර් ගහලා, නේද, කන් ළඟටම එනවුන්ස් කරලා, එනකොට දන්සැලකුත් දීලා, ඉඳගන්න තැනකුත් හදලා, අහපියව් බන කියනකොටත් අනේ වාසනාවක් නෑ. මක් කොරන්ටද? නේද? කරන්න දෙයක් නෑ. ඒත් පිං තියෙන මිනිස්සු ටික ඒ බණපද අහනවා. ආය ආය අහනවා. ඒ ධර්මය ඕ ස්වාක් මොකද්ද වෙන්නේ? ඒ ධර්මය ඕපනයිකයි තමාතුලින් දකින්ට තියෙන. ඒ ධර්මය ඕපනයිකයි. ඒ වගේ මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි තම තම නැන පමණින් තමයි දකින්ට තියෙන. තම තම නැන පමණින් එක එක්කෙනාට තේරෙන්නේ වෙනස් විදිහට. ඉතින් කෙනෙක් කියනවා මං සරණ ගිය දහම ඕපනයිකයිනේ, මම සරණ ගිය දහම තම තම නැන පමණටනේ තේරුම් යන්නේ. ආන් ඒ දහමයි මං සරණ ගියේ, අවබෝධයෙන්මයි සරණ ගියේ. ලෝකේ තියෙන කිසිම දහමක් මේ ගුණ දරන්නේ නැහනේ. ලෝකේ තියෙන කිසිම දහමක් ස්වාක්කාත නැහැ. බුදුරජාණන්සේගේ ධර්මයේ විතරමයි ස්වාක්කාත. ලෝකේ තියෙන කිසිම දහමක් සම්දිට්ඨික නැහැ. මේ ජීවිතේම විපාක නැහැ. ලෝකේ තියෙන කිසිම දහමක් අකාලික නැහැ. කිසිම දහමක් ඒහි පස්සික නෑ. ඇවිත් බලන්ට බෑ. අහගන්න හිටියොත් කනට තාලාකඩවක් කරනවා. කවුරු හරි වෙන ආගමක කෙනෙක් එව්වා කිව්වොත් දිව කැපුවා ඒ දවස්වල. කිසිම දහමක් ඒහි පස්සික නෑ. ලෝකේ තියෙන කිසිම දහමක්
ඕපනයික නෑ තමාතුලින් දකිින්ට බෑ කිසිම දහමක් පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීනෑ තම තැම නැන පමණින් තේරුම් ගන්ට බෑ කියනදේ පිළිගන්ටනු. ඒක එච්චරයි ආය තර්ක බෑ නේද? ඒක එහෙම්මමයි. තම තම නැන පමණට තේරෙන්නේ නෑ. කෙනෙක් ධර්මය සරණ යනවා කියන්නේ එහෙව් දහමක් ලෝකෙ නැති නිසා මං ඒ ගුණ දරන බුදුරජාණන් වහන්සේගේ දහම සරණ යනවා කියලා ඔන්න සරණ යනවා. ආන් එයාට රැකවරණයක් තියෙනවා. එයා බුදුහාමුදුරුව සරණ ගිහිල්ලා. එයා ධර්මයේ සරණ ගිහිල්ලා. කවුද සංඝයා සරණ ගියේ? සුප්පටිපන්නයි කියලා දන්න කෙනා. නිකම්ම සංඝං සරණං ගච්ඡාමි කිව්වට වැඩක් නෑ. නේද? නිකම්ම සරණ ගිහිල්ලා වැඩක් නෑ. එදකොට සංඝං සරණං ගච්ඡාමි කියනකොට දැනගන්න ඕනේ රාග ద్వේස මෝහ දුරු කරපු නිසා දුරු කරන නිසයි සුපටිපන්න වෙන්නේ කියලා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ඍජු මගේ ගමන් කරන නිසයි උජුපටිපන්න වෙන්නේ සංඝයා කියලා එයා දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු නිසා කරන නිසා තමයි ඥායපටිපන්න වෙන්නේ කියන්නේ එයා දන්නවා. ඊළඟට තමන් අවබෝධ කළ තමන් දැනගත්තු දහම අනුන්ට කියලා දුන්න නිසයි කියලා දෙන නිසයි සාමීචි පටිපන්න වෙන්නේ කියන්නේ එයා සංඝයා ගැන දන්නවා. එයා දන්නවා පුද්ගලයෝ විදිහට අට දෙනයි, යුගල වශයෙන් ගත්තොත් හතර දෙනයි ශ්‍රාවක සංඝරත්නය කියන්ට. පහක් නෑ පුද්ගල යුගල වශයෙන්. නමයක් නෑ පුද්ගල වශයෙන්. පුද්ගලය වශයෙන් අටයි, යුගල වශයෙන් හතරයි. ඒ කෙනා දන්නවා ආන් ඒ සංඝයා ඈත ඉඳන් වැඩම කරපුවා, ඈත ඉඳලා ගෙනත් දානේ පූජා කරන්න සුදුසුයි. ඈත ඉඳලා ගේනවා පන්සලට ගෙනත් පුදන්ට සුදුසුයි. එයා දන්නවා ඒ සංඝයා ඈත ඉඳන් ආගන්තුකව තමන්ගේ ගෙවල්වලට වැඩම කරාපුහම දම්පැන් පුදන්ට සුදුසුයි කියලා. එයා දන්නවා ශ්‍රාවක සංඝයා දොහොත් මුදුන් තියලා වඳින්ට සුදුසුයි කියලා, අංජලි කරණෙයයි කියලා. එයා දන්නවා පින් සලකගෙන සංඝයාට දෙන්න සුදුසුයි කියලා, දක්කිනෙයයි කියලා. එයා දන්නවා ශ්‍රාවක සංඝයා තමයි මහත්ඵල මහානිසංස පින් රැස් කර ගැනීම පිණිස, පින්ඵල නෙලීම පිණිස අස්වනු නෙලන්ට වපුරන්න තියෙන හොඳම කෙත කියන්ට, පින් කෙත කියන්ට. ආන් එයා ඒව දැනගෙන සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. එයා බුදුරජාණන් වහන්සේවත් සරණ ගියා. එයා ධර්මයත් සරණ ගියා. එයා සංඝයාත් සරණ ගියා. ඒ විතරක් නෙවෙයි, එයා සත්තු මරණයක නවත්තනවා. එයා හොරකම නවත්තනවා. එයා වැරදිකාම සේවනය නවත්තනවා. එයා බොරුව නවත්තනවා. එයා මත්පැන් මද්‍රව්‍ය පානය නවත්තනවා. එයා බුදුරජාණන් වහන්සේට ගෞරවෙන් ධර්මයට ගෞරවෙන් සංඝයාට ගෞරවෙන් සිල් රකින්නවද නැත්? සිල් රකින්නවා. නීති පන්සල් රකින්න මේ කෙනා මොකද වෙන්නේ? යනවා පොයේ දවසට උපෝසත සිල් සමාදන් වෙන්න. එයා උපෝසතෙත් සමාදන් වෙනවා. උපෝසතේ සමාදන් වෙන්න ගිහිලා ගමේ තියෙන විස්තර කතා කරන්නේ නැහැ. තමන්ගේ පුතාලා දූලා ගෙනත් දීපුවා ගැන කතා කරන්නේ නැහැ. පන්දලේ හාමුදුරුව ගෙන ආපු අලුත් ගහේ අලුත්ම මල් ගහේ අතු කඩන්න කුරුමානම් අල්ලන්නේ
නෑ. එයා උපෝසතේ රකිනවා පිරිසිදුව නේද? ඊට පස්සේ එයා ඒ විතරක් නෙවෙයි ඉඳහිට දසසිලුත් සමාදන් වෙනවා. එයා දැන්කෝ දැන්කෝ තවනෑනි 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 කියලා වැඩක් නෑනේ කියලා උත්සාහය අතාරින්නේ නෑ. එයා පිරිනිවන් පානකම්ම එක්ක දිගට වීරිය කරනවා. අපේ මිනිස්සුන්ට ඕක නෑ නේ. ඕක නෑ. පන්සලේ හාමුදුරුවෝ පොඩ්ඩ රවලා බැලුවොත් එහෙම බුද්ධ ශාසනයම අතාරිනවා නේ. රැව්වා මයනොයන්ට ආයනම් පැත්ත පලාතෙන්නේ නෑ. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා නේද? එහෙම වෙනවා. නිකං සැරට පොඩ්ඩක් කතා කරොත් ආයනම් ඔය පැත්තේ යන්නේ නෑ කියන ඕම් පුණ්‍යානුමෝදනාවට නම කියන්න අමතක වුණා නේද? ඈ නම කියන්න අමතක වුණා. එන ගමන් කියනවා මාද නේද? ඕම් අපි කොරනවා කොරනවා කොරනවා. අපි ගැන කිසි වගක් නෑ. ඒකටත් එක්ක බලන්න එපැයි. අර කාර් එකෙන් බැස්සා විතරයි කිව්වේ නැද්ද පුණ්‍යානුමෝදනා? අනේ එහෙම එකක් නෑ හාමුදුරුවන්ට. එක වගේ අර නම මගේ ඇරුණා එච්චරයි නේද? මෙතුවක් කාලෙකට අමතකුණේ නේ. අවුරුදු 70ක් 80ක් මේ නම කිය 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 පින් දුන්නා. ඔය එක දවසයි අමතක වුණේ. ඕම් බුද්ධ ශාසනේ මත ඇරලා මං යනවා යන්න වැඩක් නෑ. මේ අයටනේ අපි වළඳෙව්වේ. ඕම් බැන බැන යනවා. අන්න පිහිටලා නෑ. විශ්වාස නෑ නේද? එදකොට අපිට ඔලු ගෙඩි වැඩක් නෑ. අපිට ඕනේ පුරුදු කරන අය. පුරුදු කරන අය. පුරුදු කරන එක්කෙනෙක් හිටියත් එතකන් මේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙන්නේ නෑ කියනවා. කවුරු හරි කෙනෙක් පුරුදු කරනවා නම් තෙරුවන් සරණ ගිහිල්ලා නම් සිල්පද පහ රකින්නවා නම් ආන් ඒ කෙනා ඉන්නකන් මේ බුද්ධ ශාසනේ මේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙන්නේ නෑ කියනවා. එයත් අතුරුදහන් වෙච්ච දවසට, එයත් නැති වෙච්ච දවසට බුද්ධ ශාසනේ ආයේ අහන්න දෙයක් නෑ. අතුරුදහන් වෙලා යනවා කියන. ඒ නිසා පින්වත්නි මේ කාපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාව. උදේට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මොකද වෙන්නේ? මුළු දවසම මිත්‍යා දෘෂ්ටික වැඩ කර කර ඉන්න. ආයේ හැන්දෑවට බුදුන් වදිනවා නේද? බුදුන් වදිනවා. බුදුන් වැඳලා මොකද කරන්නේ? ඕන් ඉතින් පින් දෙනවා දරුවන්ට. ඕන දැන් කිරියම්ම ගාවට දරුවෝ ටික ඇවිල්ලා. ඉතින් දැන් හැන්දෑවේ දරුවෝ බුදුන් වැඳලා ඉතින් බුද්ධ වන්දනාව ඉවරලා කිරියම්මට වන්දිනවා. ඉතින් කිරියම්ම ඕම් පින් දෙනවා. කොහොමද පින් දෙනවා? අනේ ඉතින් අපේ දරුවන්ට තියෙන ඈ ග්‍රහාපල දූරින් භූත වේවා නේද? ඈ එතකොට අපල උපද්දරව දුරු වේවා. අනේ අපේ දරුවෝ සුජාතා සුමනා විසාකා බන්දුල මල්ලිකාලා වේලා අපි ඔක්කොම එකම ධර්ම මණ්ඩපේක. අනේ ඉතින් මෙතේ බුදුන් දැක නිවන් දකින්ද ලැබේවා. ඔය කිරියම්ම හින්දා තමා ගියහැරේ කාශ්‍යප බුද්ධ ශාසනයත් අහිමි වුණේ. ඔය ගෑණි ගියහැරෙත් ඕම්මම කියලා තමයි අපි මේ බුද්ධ ශාසනයට ආවේ. දැන් ඒ අවස්සේ මේ සැරෙත් අපිව ඊළඟ බුද්ධ ශාසනයට යවන්නද නැද්ද ලෑස්ති? යවන්නයි ලෑස්ති. කිරියම්මගේ ඔය කතාවට සාධුකාර දුන්නොත් එහෙම අපිත් කර්ම රැස් කළා වෙනවා. ඒක එතකොට අපි කෙලින්ම මෛත්‍රී බුද්ධ ශාසනේ වෙනකන් උපදින්න කර්ම රැස් වුණා. ඉතින් ආයේ විසුමක් වෙන්නේ
නෑ කිරියම්මා අපායේ විඳවනකොට අපි තනියට එන්නේ නෑ. ඒ වෙන පැත්තක කිරියම්මා අපි තව පැත්තක විඳෝ විඳෝයින්ට වෙනවනේ. ගෞතම බුදුරජාණන්සේ කොහෙවත් කියලා නෑ මෙතේ බුදුන් දැක නිවන් දකින්න කියලා. අන්තිම වෙලාවෙත් පිරිනිවන් මංචකෙත් කිව්වේ මොකක්? ඕ පිරිනිවන් මංචකේදී දේශනා කළේ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. අඩුගානේ එහෙනම් කියනවනේ බුදුරජාණන්සේනේ, පින්වත් මහණෙනි දැන් ඉතින් මම පිරිනිවන් පාණ්ඩයි යන්නේ. ඒතින් මගේ බුද්ධ ශාසනයෙන් අදින් පස්සේ ප්‍රයෝජන් නැ. උපාසක උපාසිකාවන්ට කියන්ට අද ඉඳලා විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාලා වෙන්ට පින් කොරන්ට කියලා. එහෙම කොරලා මෙයාලට කියන්න දෙව්ලොව සැප විඳලා 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 ඉවර වේලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෛත්‍රී බුදුන් දැක එකම ධර්ම මණ්ඩපේක තැන් තැන්වල බලනදත් ඒ පයි කියන් එකම ධර්ම මණ්ඩපේක නිවන් දකින්න කියලා පින්වත් මහණෙනි ඔබ දැන් මිනිස්සුන්ට කිය 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 යන්ට ඔම කිව්වද නෑනේ. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. හේතු නිසා හටගත්තුවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා මහණෙනි අප්‍රමාදී වෙන්ට, උපං කුසලේ වැඩි දියුණු කරගන්ට, උපන්න නැති කුසලේ උපදවා ගන්ට, උපං අකුසලේ ප්‍රහාණය කරන්ට, උපන්න නැති අකුසලේ ප්‍රහාණය කරන්න දත් ප්‍රහාණය කරන්ට දිව උඩු තල්ලේ තියාගෙන තද කරගෙන හරි වීරිය කරන්ට. බැරිම නම් කොහොමද කරන්න කිව්වේ? දිව උඩ තල්ලට තියලා තද කරගෙන වීරිය කරන්න කියන්නේ මං සත්තු මරන්නෙම නෑ වීරිය කරන්න කිව්වා. ආන් බුදු කෙනෙක් දීපු අවවාදේ කිසිම තැනක ගෞතම බුදුරජාණන්සේ කියලා නෑ කිසිම දේශනාවක විසාකා වගේ වෙන්න කියලා. සුජාතා වෙන්න කියලාත් නැහැ. ඇයි සුජාතලා වෙන්න පුළුවන් එක්කෙනාටයි මෛත්‍රී බුද්ධ ශාසනේ. ඇයි කිරිපුඩු පූජා කරන්න පුළුවන් එක්කෙනාට. විසාකාව වෙන්න පුළුවන් එක්කෙනාටයි. ආය මනිමේ කළා දරන්ට බෑ නේද? ඊට පස්සේ ඒදකොට ගෞතම බුදුරජාණන්සේ දේශනා කළා මහණෙනි ගිහියෙක් ඉන්නවා නම් පිරිමි ඒ ගිහියා එක්කෝ උග්ග සිටුතුමා වගේ වෙන්න ඕනේ, එහෙම නැත්නම් හත්තාලවක සිටුතුමා වගේ වෙන්න ඕනේ කිව්වා. ගිහියෙක් ඉන්නවා නම් ඒ ගිහියා එක්කෝ පිරිමි කෙනා කවුරු වගේ වෙන්න ඕනේ කිව්වද? අනාථ පින්ඩික වගේ වෙන්න කිව්වේ නැහැ. බිම්බිසාර වගේ වෙන්න කිව්වේ නැහැ. යාලා සෝතාපන්නයි ඒත් කිව්වේ නැහැ. කිව්වේ කොයි වගේද? උග්ග සිටුතුමා වගේ වෙන්න, හත් ආලවක සිටුතුමා වගේ වෙන්න කියන්න කිව්වා. එයාලා අනාගාමි ගිහි ගෙදර පරතරටම ගිහිල්ලා යන්න පුළුවන්. කාන්තාවක් ඉන්නවා නම් මහණෙනි කියන්න කුජ්ජුත්තරා වගේ වෙන්න, රජ ගෙදර රාජකුමාරිකාව බිමට බස්සලා සිංහාසනයේ ඉඳගෙන බණ කියපු දාසියක් වගේ වෙන්න කිව්වා. කුජ්ජුත්තර අනාගාමී කෙනෙක් එසේ මෙසේ දාසියක් නෙවෙයි, මේ බුද්ධ ශාසනේ මතක ශක්තියෙන් අග්‍රම ගිහි කාන්තාව කුජ්ජුත්තර බුදු කෙනෙක්ගෙන් තනතුරු ලැබුවේ. එහෙමයි වෙන්න කිව්වේ. කාම ලෝකෙට ආයෙන්න කිව්වේ නෑ විසාකාව වගේ, සුජාතාව වගේ, බන්දුල මල්ලිකාලා වගේ. සෝතාපන්න වෙනාම කාම ලෝකෙට ආයෙනවා, උපදින්නේ කාම ලෝකෙක. ඒ කුජ්ජුත්තරා උපදින්නේ අනාගාමී නිසා සුද්ධාවාස බඹලෝ ආයේ නොයන ගමන් ගියා.
ආයේ කවදාවත් මනුස්ස ලෝකෙ එන්නෙත් නැහැ. සතර ආපායේ කොහොමවත් යන්නෙත් නැහැ. දිව්‍ය ලෝක හයේ උපදින්නෙත් නැහැ. බඹලොවත් උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල විතරයි. වෙන්න කීවේ කුජුත්තරා වගේ. එහෙම නැත්තම් වේලුකණ්ඩ කී නන්ද මාතාව වගේ. ඒත් අපිට කිව්වේ එහෙම නෙවෙයි අපේ කිරියම්මා. කිව්වේ කොහොමද? විසාකා සුජාතා සුමනා බන්දුල මල්ලිකා වෙලා එදකොට පිරිමින්ට මුකුත් නැහැ. ඒ අනාථ පිණ්ඩික සිටුවෙන්න කියලා ඒ ප්‍රාර්ථනාවේ නැහැ. ඔක්කොම කාන්තාව වෙන්න කියලා පතලතේ. නේද? එහෙම පතන්නේ නේද කිරියම්මා? විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා වෙලා උපදින්න කියනවා. ඒදොර පිරිමිත් කවුරු වෙලාද උපදින්නේ? ඒකම ධර්ම මණ්ඩපේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නේ. ඒතොර ඒ කාලේ කාන්තාව විතරයි. එයි අපි ඔක්කොම සාදුකාර දෙනවා පිරිමි ගෑනු ඉදගොල්ලම සාදු කියලා. විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා වෙලා මෙතේ බුදුන් දැක නිවන් දකිමු කියලා සාදුකාර දීපු ගමන් ස්ත්‍රීත්වයක් ලැබෙනවා. ඒ කර්ම සකස් වෙනවා. අර දුකසේ ලැබිච්ච පිරිමිකමත් අහිමි වෙනවා. ඕන් අපිට වෙච්ච දේ නිකම්ම සාදුකාර දෙන්න කියලා අවබෝධෙන් නැතුව නේද? හරි වැඩේනේ හාමුදුරනේ. දැන් කීවතාව සාදුකාර දුන්නද? එහෙනම් ඉතින් ඊට වඩා වැඩි වතාවක් සාදුකාර දෙන්න තමම්ම කිය කිය අනේ ඔච්චර දුර යන්න බෑ. මේ ගෞතම බුද්ධ ශාසනයෙම මේ සරත් විදියටම සුමනා විදියටම බන්දුල විදියටම මල්ලිකා විදියටම මේ සැරේම ආයේ තව යන්න බෑ. ගුණරත්න සෝමරත්න සිරිපාල විදියටම මේ බණ අහලම මට මේ සැරේම නිවන් දකින්න ලැබෙනවා නම් ඒක කොච්චර දෙයක්ද කියලා. මේ සැරේම නිවන් දකින්න ඕනද නැ? දකින්න ඕනේ. නැත්තම් කවුද දන්නේ මොනවයි මොනවා වෙයිද කියලානේ. අපි දැක්කේ අපේ කිරියම්මා පුටුවේ ඔහි හාන්සෙලා ඉන්න ගමන් මැරිලා ගියා. ඉතින් මල්ලගෙදරේ එන අය කතා වෙනවා සෝක් මරණයක් නේද? අනේ බලන්නකො සිරියාවේ බෑ නේද? අම්මා මැරුණට පස්සේ හිටියාටත් වඩා ලස්සනයි. බලන්නකො මූණ මිනි නේද? ඕන් කතා වෙනවා. අනේ ඉතින් සද්ද නැතුව මී කියන්නේවත් නැතුව මැරිලා ගියා නෝ කියලා ඔන්න මල ගෙදර ආයේ. කොහේ හරි හොඳ ලෝකෙක උපදින්න ඇති මං හිතන්නේ. සමහර විට සක්දිවි තනතුරු ලැබුණද දන්නේවත් නෑ අම්මේ. ඉතින් ඉන්නකම් බලන්න එපැයි නේද? ඕන් කියනවා. දැන් මල ගෙදර කතා වෙනවා. ඕන්න හද්ද ඔයේ දානේ දෙනවා. දෙනකොට ඕන්න ලොකු දූ කොණ්ඩේ කඩාගෙන මායන් වෙනවා. මායන් වෙලා වෙලා ඕන්න මොකද කරන්නේ? හූ තියලා කෑ ගහනවා. කෑ ගහපුවම ඔතන ඉන්න අය අහනවා උඹ කවුද? ඊට පස්සේ කියනවා මම තමයි මීට හද්දෝකට කලින් මැරිච්ච කිරියම්මා. අර සනීපෙට මැරිච්ච කිරියම්මාද? ඕ මම තමයි. එතකොට හැමදා සිල් ගත්තනේ. සිල් ගත්තු හැටි දන්නේ මමනේ නේද? ඈ සිල් අරගෙන ඉඳගෙන ඉන්නකොට මං කොච්චර මදුරුව මැරුවද ඈ මමනේ දන්නේ. මාරපු මැරිල්ල ඈ සිල් අරගන්න උදේම පන්සලට යනකොට අනුන්ගේ වතුවල වැටිච්ච පොල් කීයක් මං අරන් එන්න හංගලා තිබ්බත් ඒක දන්නේ ඔහෙලයි මමනේ නේද? තුන්වෙනි සිල්පදේ ගැන කතා කරන්න අවශ්‍ය නැ. මං කොච්චර බොරු කිව්වද? ළමයි ඔඩේ කියලා නැලෙව්වෙත් බොරු කිය කියනේ නේද? නැලෙව්වේ බොරු කිය කිය නේද? තව කොච්චර බොරු කිව්වද නේද? ඒ විතරක් මං ඉතින් බිව්වේ නෑ තමයි. ඒ දොනේකට අනුග්‍රහ කළානේ. පව් කිරීමත්
කරන එක ඒ ගුණකීමත් නේද කරවීමත් පාපයක් නොවේ. මං කොච්චර තරහ ගත්තාද, ඊරිසියා කොලාද, මාදෑ ලේලිලාට ඊරිසියා කරපු එක නේද? ඔහොම කරපු මං ඔහේලා හිතන්නේ දෙව්ලෝගියා කරද නෑ, පෙරේතියක් කලා ඉපදිලා ඉන්නේ, ඇගේ නූල් පොටක් නෑ, කන්ද මුකුත් නෑ, හොටු ටිකක් සෙම ටිකක් මේ දවස් හතටවත් හම්බුනේ නෑ නේද? යන්න වාහන නෑ, මහා දුක්ඛිත පාර, අඳින්න ඇඳුමක් නෑ, බොන්න වතුර පොදක් නෑ, පින්දුන්නට මට ගන්ටත් බෑ. මං මේ ආවේ තොපිවත් මං ඉන්න ලෝකෙට ආරයන්ට. එහෙම කියවෙනවද නැද්ද තැන් තැන්වල? කියවෙනවා. අපි දැක්කේ පාඩුවේ මැරිලා ගියා නේද? ඔව්, පාඩුවේ මැරිලා සතර අපායට ගියා නේද? එහෙනම් පින්වත්නි ටිකක් හිතන්න වෙනවද නැද්ද? ටිකක් හිතන්ඩ වෙනවා. මේ යන තාලෙට විසුමක් වෙන්නේ නෑ. කන කැස් බෑවූ වියසුදුරෙන් අහස බලන එක වෙන්ඩ පුළුවන් වුණාට ඔය ලැබිච්ච මනුස්ස ජීවිතේ ආය ලැබෙනවා කියන එක ගැන නම් හිතන්ඩ එපයි කිව්වා නේද? දැන් මේ පින්වතුන්ගේ හිත කියන්නේ නැද්ද? මරපු මැරිල්ල දන්නේ මන්නේ, කරපු හොරකං දන්නේ මන්නේ, තුන්වෙනි සිල්පදේ ගැන දන්නේ මන්නේ. අපේ මං කියපු බොරු ගොඩ නේද? අල්මරිය පුරෝල අවුරුදු උත්සවේ ලොකුම බොරුව තරඟට ඉදිරිපත් වෙලා හම්බෙච්ච වීදුරු සෙට් වලින්. ඉතින් කොහෙද දෙව්ලොව යන්නේ? එහෙමද නැද්ද? එහෙමයි නේද? ඊළඟට බිව්වේ නැතත් අනුග්‍රහ කළානොවැ ගුණ කිය කිය. අනේ ඉතින් අපේ මනුස්සයව ඉතින් චුට්ටක් බොනවා තාම. ඔය ඉඳහිට ඉතින් එහෙම බීල ඇවිල්ලා ඉතින් පාඩුවේ නිදාගන්නවත් තමයි ඉතින් අපිට කරදරයක් නෑ. ඉතින් අපි මොකද ඔකට දොස් කියන්නේ කියලා බොන එකේ ගුණ කිව්වයි නිසා ඒ මනුස්සයාට බොන එක අතාරින්න හිතුනෙත් නෑ නේද? අන්න කිරියම්ම පව් කොල තරහෙන් හිටිය ඊරිසියා කළා, එකට එක කිව්වා, ඇටර වුණා, හේතුවක්කාර වුණා. දරුවෝ ගැනමා නම් මේ අපේ එංගලන්තේ ඉන්න පුතා බලන්න ඕනේ. අපේ මට එවන දේවල් සත පහක දෙයක් එවන්නේ කියවුණු අමාන්නේ. ඔහු අර කොරියාවේ ගිය පුතා එවපු සුදුරෙද්ද බලන්නකෝ. මේව ඇඳන් ඉතින් මං සිල් ගන්නවා. බලපුවාම ඒක මේ හන්දිය කඩෙන් ගත්තු එකක්. කොරියාවේ පුතා පැත්ත බලන්නේ නෑ. ඒ නෝනයි මහත්තයාටයි කෙනෙහිලිකම් කරපු නිසා දැන් එන්නේවත් නෑ. එහෙමද නැද්ද? එහෙමයි. කතාව අර තියෙන්නේ ගමේ කතාවක් නේ. කතාව දෝලාවෙන් ගමන ඔව් පයි නේද? ඒ වගේ කතාව නම් මහා පිංකං කරනවා වගේ. බලපුවම කොරලා තියෙන්නෙම අපාගත කරුමද නැද්ද? කරුම. දැන් ආ පිටනිය පැත්තකට ගිහිල්ලා ඉඳගෙන කල්පනා කරන්න බලන්න. කල්පනා කරලා අන්න එන්න ඇවිල්ලා මෙතෙන්ට අපායේ නොයන කෙනෙක් මං කියලා. ඔව් මට බලන් ඉන්න වෙයි අවුරුදු 300ක් විතර. ඒත් කෙනෙක් නෑ එන්ට. ඇයි? කොහෙන් හරි අපි අහුවෙලාද නැද්ද? අහුවෙලා. පින්වත්නි මේ ලැබිච්ච දුර්ලභ ලාභය අපිට වේගෙන් අහිමි වෙනවා. වේගෙන් අහිමි වෙනවා. ගිය මාසේ මේ බණට ආවට පස්සේ කී දෙනෙක්ට මේ අහලපත්තේ අහිමි වෙන්න ඇද්දනේ? කී දෙනෙක්ට අහිමි වෙන්න ඇද්ද? අද පාර එනකොට මෙහෙට බණට වඩිනකොට ත්‍රීවිල් එකක් කුඩු වෙලා ඒ වලාය මැරිලද දන්නෙත් නෑ. හොඳටම පොඩි වෙලා
ක්ෂණ සම්පත්තිය එතන කී දෙනෙකුට අහිමිවෙන්ට ඇද්ද? එතන කී දෙනෙක් පෙරේත ලෝකේ අපාය තිරිසන් ලෝකයන්ට ඇද්ද? නේද? අපි දන්නේ නෑනේ. අදාද එයි මරු පින්කර ගන්නේ කෙලෙසට සෙට මරු නේති සිතන්නේ. නේද? අද අදෙයි එයා දැන්වීමක් අත්තේවන්නේ නෑ. නේද? ආයේ ආවා ආවා තමයි. නේද? ඒ නිසා අපි ප්‍රමාදී වෙලා බෑ. අපි අප්‍රමාදී වෙන්නම ඕනේ. මේ දුර්ලභ ලාභය හැමදා ලැබෙන්නේ නැහැ. කන කැස් බෑවෝ වියසිදුරෙන් අහස බලන එක වුණත් අපිට ආයේ මනුස්සලී ජීවිතේ ලැබෙන්නේ නැහැ. එච්චරට දුර්ලභයි. ඒ මනුස්ස ජීවිතේ එච්චර දුර්ලභ නම් බුදු කෙනෙක් මුණ ගැහෙන එක, ඒ ධර්මය අහන්ඳ ලැබෙන එක, අහන ධර්මය පිළි අරගෙන පුරුදු කරන්න හිතෙන එක මොනතරම්නම් දුර්ලභයිදනේ. මොනතරම් දුර්ලභයිද? හිත හිතා සතුටු වෙන්න ලැබිච්ච අවස්ථාව ගැන, හැබැයි පරිස්සම් වෙන්න, ඒ අවස්ථාව පරිස්සම් කරගන්න. අද දවසේ අපි ඔබට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර දේශනාවක්. අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ දේශනාවක්. මේ චුට්ට කතා කළේ මේ දේශනාව ගැන හොඳට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ අංගුත්තර නිකායේ දේශනා කරපු දේශනාව. මේ දේශනාවේ නම පඨම නිරය සූත්‍රය. පඨම නිරය සූත්‍රය. පඨම කියන්නේ පළවෙනි. නිරය කියන්නේ අපායට. එහෙනම් අපාය ගැන වදාළ, නිරය ගැන වදාළ පළවෙනි දේශනාව. නේද? යන්න ඉන්න තැනනේ නේ. කෝකටත් ඉතින් අහගන්න එක හොඳයි. නේද? ඔබ වහන්සේලා කවදාවත් කියන්නේ නෑනේ අප්පා, ඔයා දිව්‍ය ලෝක යනවා සතුටු වෙන්න කියලා. ඉතින් කවදාවත් අපිට එහෙම අය හම්බෙලා නෑනේ අප්පා. මේ කොහෙන් හරි කරකිලා හම්බෙලා තියෙන්නෙම අර බල්ලා අර කනුව වටේ කැරගෙනවා වගේ. ආයෙත් මොකක් හරි වටේ කැරගෙන අයමනේ. මේ කියනවා, මේ යනවා. නේද? දැන් ඔන බණ අහනවා, ඔළුව ඔළුන. එහෙමයි, එහෙමයි. ඒකත් ඇත්ත තමයි. ඒකත් ඇත්ත තමා කී කිය උන් ඔළුව හොල්නවා. දැන් මට පේන. ඒ කරලා නැගිටලා අර ගේට්ටුවෙන් එළියට යන්න බෑ. හාමුදුරුවෝ නම් කියයි. උන්වහන්සේලා නම් ඉතින් මොකෙ අපි දෙන දානේ වළඳ වළඳ ඕවා කිය කිය ඉඳි. අපි එපැයි කොරන්ට. හා සතෙක් දෙන්නේ නොමාර කොහොමයි ජීවත් වෙන්නේ? අපිට කොහොමයි ඕවා කරන්නේ? නේද? හොරකමක් දෙකක් නොකොලොත් උන්වහන්සේලාට දාන ගෙනියන්නේ කොහොමද? නේද? ඈ ඊළඟට අනික ඉතින් අපිත් ගෑනුනේ, අපිත් මිනිස්සුනේ, 3 වෙනි සිල්පදේ නොකඩා කොහොමයි උන් කියනවද නැද්ද යන ගම? ඈ ඊළඟට කියනවා, හා ඉතින් බොරුවක් දෙකක් නොකිය ජීවත් වෙන්න පුළුවන්ද මං අහන්නේ? නේද? ඈ ඊළඟට ඉතින් නේද, අනේ ඉතින් මිනිස්සයා බීල ඇවිල්ලා ගැහුවා නේද? එදාට ඉතින් කටට රහට මොන හරි අරන්වත් එනවනේ අප්පා. ඕම් මොකද වෙන්නේ? අපේ අය කොහේ හදන්නද නේ? යන ගමන් කියනවා. ඔය කිව්වට ඌවා දෙම්බේ අප්පා. නේද? ඕම් යන ගමන් කී කී යනවා. මෙතන කොහොමද? එහෙමයි, එහෙමයි. අදම නවත්තනවා කී කී ඉන්නවා. නේද? නැගිටලා යනකොට කියනවා, ඒ වුණාන ඉතින් ඕවා නොකර කොහොමද? නේද? ඉතින් ඔය මොනවා කිව්වත් ඉර හඳ තාරකා තියෙනවනේ, ඕවල බලපෑමත් නැතුවාම නොවේ වෙන්ට. නේද? ඉතින් ඔය ග්‍රහාපලත් ඇති උන්නාන්සෙලා නම් කියයි. නේද? ඌන් මොකද වෙන්නේ? ආපහු අර කූඩැල්ලා මෙට්ටෙ තිබ්බා වගේ. මොකද වෙන්නේ? නේද? ආපහු එතෙන්ටම යනවද නේද?
යානවා. ඉතින් ඔබ වහන්සේලාට තියෙන්නේ කියන එක නවත්තන්නේ වැඩක් නැහැනේ කියලා. නේ කවදා හරි අහයින කෙනෙක්වත් කියලා අපි ආය ආයේ කියනවා. ඇහුවේ නැතත් කිව්වා අපට පිනක් රැස් වෙන නිසා හරි කියනවා නේද? මොකද දන් දුන්නේ බත් මාළු පිණි නෙවෙයිනේ. දන් දුන්නේ ගේ දොර ඉඩ කඩන් නෙවෙයිනේ. දන් දුන්නේ යාන වාහන නොවෙයිනේ. දන් දුන්නේ හරක බාන නෙවෙයිනේ. අපි දන් දුන්නේ අමෘතේනේ. අපි දන් දුන්නේ නොමැරෙන දේනේ. අමෘතේ දුන්න නිසා ඇහුවත් දන් දෙනවා, නැහුවත් දන් දෙනවා. අමෘතේ දානේ දුන්නා අපිට කවදා නමුත් ආපහු දානේ විදිහට අමෘතය ලැබෙයිනේ නේ. ඒ විශ්වාසෙන් හරි දන් දෙනෝ නේද? ඉතින් පඨම නිරය සූත්‍රය මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත් නුවරදී. කොහෙදිද දේශනා කරන්නේ? සැවැත් නුවරදී. ඇයි මේ ගොඩක් දේශනා සැවැත් නුවරදී කියලා පටන් ගන්න? බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් සම්බුදු වෙලා ජීවත් වෙනකොට අවුරුදු 24ක්ම ජීවත් වුණේ සැවැත් නුවර ආශ්‍රිතවනේ. සැවැත් නුවර ආශ්‍රිතව ඒකෙනුත් 19ක්ම ජේතවනා රාමේ. ඉතින් ඒ අවුරුදු 24 මුල්ම අවුරුදු 20 ගාන සැවැත් නුවර නිසා වැඩිපුරම දේශනා කළේ සැවැත් නුවරදී. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔවුන් ඔබ ගැන හොඳට අහගන්න නේද? මං කියපු එක දේශනාව පටන් ගන්න කලින් කතා කරපු ටික ඇත්තද නැද්ද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. මේ මොහොතේම සම්දිට්ඨිකවම දැකගත්ත හැකි ඔබ කොයි බටද කියලා. ඔබ උඩු අතටද, ඔබ යටි අතටද කියලා නේද? going down ද going up ද කියලා දැනගත්ත හැකි නේද? පහළට යයිද ඉහළට යයිද කියලා බලාගන්න පුළුවන් ඕන නේද? හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා. කවුද? කාරණා 6කින් සමන්විත තැනැත්තා ඔසවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින්. ඔසවාගෙන පැමිණි බරක් බිමින් තබන වේගෙන් මොකද කරන්නේ? අපායේ උපදින්නේය. කාරණා 6කින් සමන්විතමු පුද්ගලෙක් ඔසවගනාපු බරක් බිමින් තියන්නා වගේ වේගෙන් මොකද වෙන්නේ? ඕ අපායේ උපදින්නේය, නිරයේ උපදින්නේය කියනවා. දැන් බරක් ඔසවගෙන එනවා, බරට බරේ හරි බරයි. දැන් මේක බිමින් තියනකොට මොකද වෙන්නේ? හිමින් සැරේ පය හතරක් පහක් ටික 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 බිමින් තියනවාද? එක සැනින් බිමට දානවා. ඒ සැනින් බිමට දානවා පුළුවන් තරම් වේගෙන් බිමට අතාරිනවා. මොකද? බර වැඩි නිසා. බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි, මෙන්න මේ කාරණා 6 පුරුදු කරන කෙනා, පුරුදු කරන පුද්ගලයා. ඒතර ජාතියක් ආගමක් ගැන කියලා නේ? පුරුදු කරන බෞද්ධයද? නේ, පුරුදු කරන පුද්ගලයා. එතකොට ආයේ ජාති ආගම් කුලමල ભેද නේ? පුරුදු කරන පුද්ගලයා, පුරුදු කරන සත්වයා. තේරුණාද? පුරුදු කරන තැනැත්තා, පුරුදු කරන කෙනා. ඔසවගනාපු බරක් බිමින් තියනවාසේ මෙරිලා නිරේ උපදිනවා. මැරිලා නිරේ උපදිනවා කියන. අනේ හාමුදුරුවනි, ඉක්මනට කියන්න, අපිත් ওই காரணායේ තියන අයද දන්නේ නෑ. එකක්වත් තියනවත් දන්නේ නෑ. ඒක නෙවෙයි, බලන්නකෝ නේද? ඒ ඔසවගනාපු බරක් බිමින් තියන්නාසේ මෙන්න මේ காரணා 6 පුරුදු කරන අය මැරිච්ච සැනින් මොකද වෙන්නේ? මැරෙනකන් යන්නේ. එතකම් මෙහෙ විඳවනෝ. මෙහි විඳවන්න තියෙන ටික දීඨ ධම්ම වේදනීයව
වීඳෝලා 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 පරණ කරුම ඉවරලා මැරෙනවනේ. මේ මනුස්ස ලෝකෙට එනකොට අපි අරන් ආවනේ මාඋසය. ඒ ආඋසේ සාමාන්‍ය විදියට ඉවර වුණා, ඔහොම මැරෙනවා. මැරිච්ච සෑනින් මොකද වෙන්නේ? ගන්ධබ්බේ කියලා ඉපදුනා කියලාද? නෑ, මැරුණු සෑනින් ඔසවාගෙන ආපු බර බිමින් තියනවා වගේ නිරයේ උපදිනවා කිව්වා. දැන් කිව්වද මේ දේශනාවේ එහෙම මැරුණ සෙනින් චෛත්‍යයක් ළඟට ගිහිල්ලා බෝධියක් ළඟට ගිහිල්ලා නේද? සැරිසරසරා ඉඳලා තමන්ට කැමති අම්මෙක් ආවට පස්සේ පින්වත් මහණෙනි මෞකුසේ පිළිසිඳ ගන්නවා කියලා කිව්වද? නෑනේ. එහෙනම් මෙච්චර කල් අපි අහලා තියෙන බොරුවක් නේ. ගන්ධබ්බ අවස්ථාවක් නෑ මේ දේශනාව. අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ නේද අරහත් වර්ගේ තියෙන කියවල බලන්න. ඔසවාගෙන ආපු බරක් බිමින් තියනවා වගේ ඊටත් වේගෙන් මැරුණ සෙනින් කොහෙද උපදිනවක? අපායේ උපදිනවක නෙදි. ඔය අතරේ කොහෙද ගන්ධබ්බ අවස්ථාවක් නේ? ඔය අතරේ ගන්ධබ්බ අවස්ථාවක් නෑ. එහෙනම් ඒක බොරුවක් නේද? එහෙනම් ඒක බොරුවක්. ඒක ඔය පොඩි වචනයක් වරද්දාගෙන තේරුම් අරන් නේද? එතකොට මොකද වෙන්නේ? ඕන්න කොහොම ආයේද එහෙනම් මේ ඔසවගෙන ආපු බරක් බිමින් තියන්නේ? මැරිලා අපායේ උපදින්නේ කියලා අපි බලමු. එක, අපි මේවා කරනවද දන්නේ නෑ. ඕම් බලන්ටකෝ. අර කන කැස් බෑ වගේ කතාව හරියටම හරි කියලා තේරෙයි. පින්වත් මහණෙනි, කෙනෙක් ඉන්නවා, එයා සත්තු මරනවා කියනවා. සත්තු මරනවා කියනවා. ඒ කෙනා ඔසවගෙන ආපු බරක් බිමින් තියනවා වගේ ඊටත් වේගෙන් මැරුණ සෙනින් අපායේ උපදිනවා කියනවා. අනේ ඉතින් අපි ওই මදුරුවෙත් දෙන්නේ කොකුනේ දෙන්නේ මැරුවට ඕම වෙනවෑනේ. අලිකුටි වලස්සු මරණ එකක් ගැන නෙවෙයි මේ කියන්නේ, පණ තියෙන සතෙක් මරණ එකක් ගැන. මෙයාලගේ හිතේ මේ අලිකුටි වලස්සු මරණ එක තමයි ප්‍රාණඝාතය කියලා. නෑ, පණ තියෙනවා නම්, පණ තියෙන බව දන්නවා නම්, ඔව් මරණ සිතිවිල්ලක් පහළ වුණා නම්, උපක්‍රමයක් යෙදුවා නම්, ඒ උපක්‍රමෙන්ම මැරුණා නම්, ආයි කෝඳුරුවත් ඇති අපායන්ට දෙවන්ත මිනිස්සයව නේද? පුංචි කෝඳුරුව මරලා දෙවන්ත මිනිස්සු අපායනවද නේද? අපායනවා. පුංචි උකුණ මරලා දෙවන්ත මිනිස්සු අපායනවද නේද? අපායේ යනවා නේද? සෙල්ලන්නේ. අර එක ජාතක කතාවක තියෙනවා. ඒ ජාතක කතාවේ එළුවෙක්ව මරන්න යාගයක් තියන්න ලෑස්ති වෙනවා බමුණෙක්. ඒ බමුණ කියනවා එළුවෙක්ව සූදානම් කරන්න යාගයක් තියන්න කියලා. ත්‍රිවේද ප්‍රාප්ත බමුණ. ඊට පස්සේ මොකද කරන්නේ? බමුණගේ පිරිස එළුවව නාවල මල් මාලයක් දාලා ඔන්න වැල්ලේ හීට්ටෝලා තියනවා. දැන් බමුණ එනකම් ඒක පාර මේ එළුවා කලයක් පොළොය ගැහුවා වගේ හීනා වෙනවා බකගාලා. ටික වෙලාවකින් හයියෙන් ආඬනවා. එතන අර පිරිසානෝ එළුව ඒක පාර කලයක් පොළොය ගැහුවා වගේ බකගාලා හීනා වෙලා ආයේ ඒක පාර ඇඬුවේ ඇයි කියලා. ඊට පස්සේ කියනවා දැන් අහලා හරියන්නේ නැහැ ඔක කියනවා. බමුණ ආපු සැනින් අහන්න කියනවා. එතකොට උත්තර දෙන්නම් කියලා. ඒකොට බමුණ එනවා. ආවට පස්සේ අහනවා කියනවා. ඇයි ඔබ එහෙම ඇඬුවේ හිනා වුනේ කියලා. බමුණ, මම හිනා වුනේ මීට අවුරුදු ආත්ම භාව 500කට ඉස්සෙල්ලා මමත් ඔහේ වගේම ත්‍රිවේද ප්‍රාප්ත බමුණෙක් කියනවා. මීට ආත්ම භාව 500කට ඉස්සෙල්ලා මමත් ඔහේ වගේම ත්‍රිවේද ප්‍රාප්ත බමුණෙක් කියනවා. මමත් ඔහේ අද කරන වැඩේ එදා කලා කිව්වා. යාගේ පිණිස මමත් එළුවෙක්ගේ බෙල්ල කැපුවා කියලා.
ඒ පාප කර්මෙට 500 වතාවක් මගේ බෙල්ල කැපෙන්න තියෙනවා කියන. දැන් 499 වතාවක් එළුවෙක් වෙලා මං බෙලි කැපුම් කෑවා. මේ අන්තිම ජීවිතේ ඒ කර්ම විපාකේ මේ සැරේ ඉවර වෙන නිසායි සතුටට hina උනේ කිව්වා. එතකොට බමුණ ඇහුවලු, එහෙනම් ඇඬුවේ ඇයි? ඇඬුවේ මම නවතින තැන ඔහි පටන් ගන්න නිසා කිව්වා. ඇඬුවේ මම නවතින තැන ඔහි පටන් ගන්නවා 500 වතාවක් බෙලි කැපුම් කන්ද. අද ත්‍රිවේද ප්‍රාප්ත බමුණෙක් වුණාට හෙට ඔහි මැරිලා යන දවසට 500 වතාවක් බෙලි කැපුම් කාලා මැරෙන එළුවෙක් වෙලා උපදින්න වෙනවා 500 වතාවක්. ඒ දුකටයි ඇඬුවේ මිනිස්සු. ඊටසේ මිනිස්සයකළු මං ඔහේට ඔය කතාව කිව්ව නිසා ජීවිත දානෙ දෙනවා අද මරන්නේ ආයේ කියන. අර එළුව කෙනළු ඔහේට මාව පෙට්ටියක දාලවත් බරස්සම් කරන්ට බෑ. බෙලි කැපුම් කණ්ඩම වෙනවා රැස් කළ පව විඳවන්තම වෙනව. නෑ නෑ බය වෙන්න එපා මගේ පිරිසයි මම ඔක්කොම දාලා ඔහේව රකින්නවා කිව්ව. නෑ ඔබට බෑ කර්මය ඔබට වඩා බලවත් කිව්වා. ඔබේ පිරිසට වඩා බලවත් කේවල්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ එළුවා පිරිස මැද්දේ තියාගෙන ඉන්නවා කියන ගමන් යනකොටත් එළුවා පිරිස මැද්දේ. මොකද වෙන්නේ? එළුවා ගහකට නැගලා කොළ කනවා කියනවා. ගල් තලාවක පුංචි ගහකට. ওই කොළ කනකොට මහා අකුණක් ගහනවා කියනවා ගලට. ඒ ගලට වැදිච්ච අකුණට ගල දෙබෑ වෙනකොට ඒ ගලෙන් පිත් මිසික්කා වෙනවා ගල්පතුරක් හරියටම එළුවගේ බෙල්ලට. බෙල්ල කැපිලා යනවා කියනවා ගල්පතුරට. කොහෙවත් වැදුනේ අකුණ. ඒ අකුණ වැදිලා ගල්පතුර ගැලවිලා ගිහිලා බෙල්ල කැපිලා මැරෙනවා කියනවා. කරපු කර්මේ හත් දෙයනේ. එතකොට අර අපි මඳුරුව තලපු වාර ගානට 500 වතාව තැලෙන්න වෙනවනේ. මාළු එල්ලුවේ දැල් දාලා අපිවත් ඒ වගේම දැල් දාලා 500 වතාව අල්ලයිනේ. එතකොට අර කූඹි පිච්චුවේ හුළුවත්ෙන් 500 වතාවක් අපිවත් පුච්චයි නේද? එක කූඹියට එක 500 වතාවයි. හත් දෙයනේ කී වතාවක් පිච්චෙන්ට වෙයිදනේ? තව මරපුවා කිව්වොත් එහෙම මෙතනම කලන්තේ දාලා වැටෙයිද නැත්? වැටෙයි. හිසේ තියාගත්තු බරක් බිමින් තියන්නේ සත්තු මරපු කෙනා මරිච්ච ගමන් අපාය යනවා කියනවා. මෙතන ඉන්නවද නැද්ද සුදුසු? ඔක්කොම සුදුසුද නැද්ද? ඔක්කොම සුදුසු අපායන්ට. මදුරුව මැරුවද නැද්ද? මරපු ගාන මතක නෑ කියනවා මිස මැරුවේ නෑ කියන්න පුළුවන්? මැරුවේ නෑ කියන්න බෑ. උකුණු මැරුවද නැද්ද? ඈ නැන්ද අම්මා කිරි අම්මා චූටි දුව ලොකු දුව පොලිමට ඉඳන්ද දැන්ද බැලුවේ? මේ කාලේ නිමාඩු කාලේනේ යසාගේට මරණෝ නේද? හරි ඊළඟට අහන්න සත්තු මැරුවද නැ? මැරුවා. අලිකොටි වලස් විතරක් නෙවෙයි පණ තියෙන ඕනෑම සතෙක් කියන එකයි මෙතනින් අදහස. එහෙනම් ඔන්න පළවෙනි කාරණේ. හිසේ තිබුණ බරක් බිමින් තියනවටත් වඩා වේගෙන් අපායේ උපදිනවා කියනවා සත්තු මරණ කෙනා. මෙරිලා සත්තු මරණ කෙනා. ඔබ ආйти නැද්ද ඒ ගොඩට? ඔබ ආйти. ඔබට කන කැස් බෑවාගේ උපමාව ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා නේද? කන කැස් බෑ වගේ උපමාව හරියටම හරිනේ. මෙතන ඉන්න සියල්ලෝ මෙහෙමද නැද්ද? සත්තු මරපු නැති කෙනෙක් නෑ නේද? පුංචි කාලේ විනෝදෙට හරි තැළුවද නැද්ද? තැළුවා. විනෝදෙට කියලා බේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොරකම් කරන කෙනෙක් ඉන්නවා කියනවා. හොරකම් කරන කෙනා ඔළුවේ තියපු බරක් බිමින් තියනවටත් වඩා වේගෙන් මරිච්ච සෙනින් අපායේ
උපදිනවා කියන. මැරිච්ච සැනින් ආපායේ උපදිනවා කියන. ඔසවගෙන පැමිණි බරක් බේමින් තියනවටත් වඩා වේගෙන් මැරිලා ආපායේ උපදිනවා කියන. මැරෙනකම් මෙහෙ විඳවනවා. මැරෙනකම් මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙ විඳවනවා. මැරිච්ච සැනින් ආපායේ උපදිනවා. අවුරුදු ලස්ස ගණන් එහෙ විඳවන්ට වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සොරකම් කරනවද මහණෙනි, ආන් ඒ කෙනා ඔසවගෙන ආපු බරක් බිමින් තියනවා වගේ ඊටත් වේගින් මැරිච්ච සැනින් අපායේ උපදිනවා කියලා. සොරකම් කළාද නැද්ද? දැන් මේව පිළිගන්නේ නේ, විස්තර කරන්න එපැයි අප්පා හොරකම්. නේ නේ අම්මෝ, අපි නම් ඕව කරන්නේ නේ. අපි හත්මුදු පරම්පරාවේ කාටවත් ඔය හොරකම හොරු නෑනේ නේ. හා කියන්නකො නෝන මහත්තයා, මහත්තයාගේ සල්ලි හොරෙන් ගත්තේ නැද්ද? ඒ අපේ මහත්තයාගේ ඒවා ගත්තාම ඒක හොරකමක් වෙනවද? අපි නම් හිතන් හිටියේ මේ බැංකුවක් දෙකක් කඩපුවාම තමයි හොරකම් කියලා. පොලිසියෙන් අල්ලපුවාම තමයි ඒක හොරකම් කියලා. උසාවියේ දඬුවම් දුන්නාම තමයි ඒක හොරකම් කියලා. නේ නොදුන් දේ ගැනීම හොරකමක්. ස්වාමි පුරුෂයාගේ දේ සොරා ගන්න චෞර භාර්යාව අපාගත වෙන බිරින්දෑවරු තුන් දෙනාගෙන් කෙනෙක්. මෙතන කොච්චර එහෙම ඇද්ද බණ අහනවනේ. ඔව් චෞර භාර්යාව අර පරිස්සමට කෙන වචනේ දාලා බෑ. අහන්න නැතුව ගත්තොත්, නොදුන් දේ ගත්තොත් ඒක හොරකමද නැත්? හොරකම. එහෙන ඉතින් කලින් කියලා තියෙන ඔහේ බොන නිසා, නාස්ති කරන නිසා, දරුවන්ගේ යහපත පිණිස සල්ලි ගරන් තිබ්බට කමක් නෑ නේද කියලා අවසර අරන් ගන්නවා මිස ආයි සිහියපතක් ඉන්න වෙලාවට ඒ වගේ අවසර ගන්නට එහෙම ගන්නවා මිස ගන්න බෑ. මතකනේ මෙම කොළ විභාග ශාලාවෙන් පිටතට රැගෙන යෑම දඬුවම් ලැබිය හැකි වරදකි කියපු කොළ ගෙනාවද නැද්ද? ඉස්කෝලේ ගියපු හැමෝම ඔය වැරද්ද කොලානේ. සොරකම් කරපු කෙනා මැරිච්ච සෙනින් ඔසවගෙන ආපු බරක් බිමින් තියන්නා වගේ වේගෙන් අපායේ උපදිනවා කියන. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි, කාමේ වරදවා හැසිරෙන කෙනා, ස්වාමියා ඉක්මවා යන කෙනා, බිරිඳව ඉක්මවා යන කෙනා, විවාහයට පෙර ලිංගික ඇසුරක් පවත්වන කෙනා, වැරදි කාම සේවනය කරනවා, ආන් ඒ කෙනා මැරිලා ඔසවගෙන ආපු වර බිමින් තියනවටත් වඩා වේගෙන් අපායේ උපදිනවා කියලා. ඒ තමයි අපායේ උපදින තුන්වෙනි කරුණ. ඔසවගෙන ආපු බරක් බිමින් තියනවටත් වඩා වේගෙන් අපායේ උපදින තුන්වෙනි කරුණ වැරදි කාම සේවනය. මේ ලෝකේ, මේ සමාජයේ බහුල වැරද්දක්ද නැද්ද? මේ සමාජයේ බහුල වැරද්දක් නේද? නිතර සිදුවෙන වැරද්දක් දැන් කාලේ. එහෙම නොවෙන අය හිත හිතා සතුටු වෙන්න. එහෙම නොවෙන අය නේද? එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කෙනෙක් බොරු කියනවා කියනවා. කෙනෙක් රවටන අදහසින් යම් වචන කියනවා නම් ඒකට තමයි බොරුව කියන්නේ. කෙනෙක් ඉන්නවා එයා බොරු කියනවා කියනවා. ආන් ඒ බොරු කියන කෙනා බොරුව නිසා රැස් වෙච්ච කර්මයට මැරුණහම මැරිච්ච සෙනින් මොකද වෙන්නේ? ඔසවගෙන ආපු බරක් බිමින් තියනවටවත් වඩා වේගෙන් අපායේ උපදිනවා කියනවා. ඒ වගේම මහණෙනි, පවිතු ආසා ඇති කෙනා, පවිතු ආසාවල් තියෙනවා, කෙනෙක්ට රිද්දලා සතුටු වෙනවා, කෙනෙක්ගේ අසරණකම දැකලා සතුටු වෙනවා, පවිතු ආසාවක්, දුෂ්ට ආසාවක්, කෙනෙක් දුප්පත් වෙලා ඉන්නවා දැකලා සතුටු වෙනවා, කෙනෙක් අමාරුවේ වැටෙනවා දැකලා සතුටු වෙනවා, කෙනෙක්ට කරදරයක් වුණාම සතුටු
වෙනවා. ආන් පවිටු ආසා මේ සමාජනෙත් ඕකුන්ට හොඳ වැඩි ඕහොම වෙලා මාදි ඔන්න කියනවද නැත්? ඔහොම නොකීව කෙනෙක් අත උස්සන්න කිව්වොත් මට ගංගාන යන්නේ නොහොයාගෙන එක් කෙනෙක් ඕකුන්ට ඔහොම වෙලා මාදි අපිට කොරණේවට ඔහොම නෙවෙයි නේද? වැහි නැති හෙන පාත්තෙන්ට ඕන් කිව්වද නැත්? පාවිටු ආසා නේද? දුෂ්ට ආසා තියෙනවා. ආන් ඒ කෙනා මැරිලා මොකද වෙන්නේ? ඔසවගෙන ආපු බරක් බිමින් තියනවටත් වඩා වේගෙන් අපායේ උපදිනවා. කෙන කුස තුල තියාගෙන මාස 10 හැදුවා. රෝස පාට අත් කකුල් ඉඹ ඉඹ හැදුවා. නේද? කුස් තමන්ගේලේ කිරි කර කර පෙව්වා. බෝධි පූජා තිය තිය ගෙන්න ගත්තේ. ඒ පුතා ඒ දුව අම්මා කැමති නැති දීගයක් කරගත්තු දවසට අම්මා ගහලා පාන්නන ඕකුන්ට හොඳක් වෙන්න ඒපා, ඕකුන්ට යහපතක් වෙන්න ඒපා නේද? මුන්ට වැහි නැති වෙනම පාත් වෙන්න ඕනේ කියපු අම්මලා ඉන්නවද නැද්ද? ඉන්නවා නේද? ආන් පවිටු ආසා දුෂ්ට ආසා නේද? අපි කියන්නේ එහෙම අම්මලා ඉන්නවා. ඔක්කොම අම්මලා එහෙම නැති වුණාට ආන් පවිටු ආසා අනුන්ගේ ළමයි විභාග peel වෙනකොට සතුටු වෙනවා. යාන්තම් ඇති අපේ කෙලීට වඩා අඩුයි. පවිටු ආසා නේද? ඕන් ලස්සනට හිටපු කෙනෙක්ගේ මූණේ කුරුලෑ හැදෙනවා. ෂෝක් වැඩේ කොහොමද නිකන් උඩඟු කොමට හිටියේ නිකන්. හොඳ වැඩේ ඔවුන්ට හොම වෙලා මාදි ඕන්න කියනවද නැත්? කියනවා. දියුණු වෙලා මොකද වෙන්නේ? ඕන් දුකසේ හම්බ කරගෙන ඉතින් හොඩි වාහනයක් ගෙදරට ගෙනාව නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් එහා ගෙදර කතා වෙනවා. පිනේස් කොල්ල කාට දෙගීන්ට බැරි නේද? ඔය හොරකම් කරලාද කොහෙද? උන්ට කොහෙද ඔච්චර සල්ලි? අන්න පවිටු ආසා දුෂ්ට ආසා. ආන් එහෙම තියෙන කෙනා මැරිලා ඔසවගෙන ආපු බරක් බිමින් තියනට වඩා වේගෙන් අපායේ උපදිනවා කියන ඒ පස්වෙනි කාරණේ බුදුරජාණන්සේ දේශනා කරනවා. මහණෙනි, මිත්‍යා දෘෂ්ටික කෙනා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා මැරිලා ඔසවගෙන ආපු බරක් බිමින් තියනටත් වඩා වේගෙන් අපායේ උපදිනවා කියන. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ. ගමම අපාය. ඇයි? පෙරලපු ගමම් පත්තරේ ලග්න පලාපල. කර්ම කර්මඵල විශ්වාස නැහැ. බුදු කෙනෙක්ගේ දහම පිළිගන්නේ නැහැ. අඩු වයසෙන් මැරෙන්නේ සත්තු මරුණ නිසා කියලා පිළිගන්නේ නැහැ. ඒකත් සෙනසුරු ග්‍රහය නිසා. ඒ රාෂ්ටක මාරාන්තික අපල. ආ මිත්‍යා දෘෂ්ටිය. සේවා කටයුතු වල විපාක නැවුව කොල්ල කාටද හරි ගියේ කියනවා. පින්පව් වල විපාක නැහැ කියනවා. අපිට පින් එපා. එහෙම කියනවද නේද? කියනවා. අම්මා කියලා කෙනෙක් නැහැ. කර්ම කර්මඵල කියලා එකක් නැහැ. තාත්තා කියලා කෙනෙක් නැහැ. ඕපපාතික සත්වයෝ නැහැ. මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැහැ නේද? ඊළඟට මෙලෝ පරලෝ කියලා එකක් නෑ. ඊළඟ සැරේ මොනව වෙයිද දන්නේ නෑ. කාලා බීලා හොඳට ඉන්න උපදින්නේ දැයිද දන්නේ නෑ. ඉන්නකම් කාලා බීලා හොඳට ඉන්න. ඕන්න මිත්‍යා දෘෂ්ටිය. මේන්න මේ මිත්‍යා දෘෂ්ටිකයා මැරිලා මැරිච්ච සැනින් ඔසවගෙන ආපු බරක් බිමින් තියනවට වඩා වේගෙන් අපායේ උපදිනවා කියන ඔය තමයි කෙනෙක් අපාය උපදින කාරණා හය කියනවා. ඔය කාරණා හයෙන් සමන්විත පුද්ගලයා, සමන්විත කෙනා ඔසවගෙන ආපු බරක් බිමින් තියනවටත් වඩා වේගෙන් අපායේ උපදිනවා කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා. මහණෙනි, ඔය වගේම තමයි කියනවා. සය කරුණකින් සමන්විත තැනැත්තා ඔසවගෙන ආපු බරක් බිමින් තියනවා වගේ
වේගෙන් සුගතිය උපදිනවා කියන. ඔසවගෙන ආපු බරක් බිමින් තියන වේගෙන් ඊටත් වඩා වේගෙන් මෙරිච්ච සනින් දෙව්ලොව උපදිනවා කියන. කුමන කාරණා හය තියෙන කෙනා කෙනෙක් ඉන්නවා කියන. සත්තු මැරීමෙන් වැළකිලා වාසය කරනවා කියන. හොරකම් කරන එකෙන් වැළකිලා වාසය කරනවා කියන. ඊළඟට වැරදි කාම සේවනයෙන් වැළකිලා වාසය කරනවා කියන. බොරු කීමෙන් වැළකිලා වාසය කරනවා කියන. ඊළඟට මෙයා කොහමද අල්පේච්ච ජීවිතයක් ගත කරනවා කියන. සරල දිවි පැවැත්මක් ගත කරනවා කියන. පවිතු ආසා නෑ කියන. අල්පේච්චයි කියන ජීවිතේ. අයා ඒ කාගේවත් ඇදකුද හොයන්නේ නෑ. කාටවත් දොස් කියන්නේ නෑ. සසඳන්නේ නෑ. පවිතු ආසා නෑ කියන. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් තොරයි කියනවා. සම්මා දිට්ඨියෙන් යුක්තයි කියනවා. එයා කර්ම කර්මඵල පිළිගන්නවා. අපල පලාපල ප්‍රතික්ෂේප කරනවා. එයා හේතුඵල දහම පිළිගන්නවා. එයා පිළිගන්නවා සේවා කටයුත්තක ප්‍රතිඵල විපාක තියෙනවා. පින්පව් කියලා දෙයක් තියෙනවා නේද? ඊළඟට වන්දනා මානවල ප්‍රතිවිපාක තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. මෙලොව පරලොව කියලා එකක් තියෙනවා. ඕපපාතික සත්වයෝ ඉන්නවා. මේ ලෝකේ අවබෝධ කරපු බුදුවරු වැනි ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. එයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, ඒවලින් වැළකීලා. බොරු කියන්නේ නැහැ. වැරදි කාම සේවනයේ නැහැ. ඊළඟට අල්පේච්චයි. එයා පවිතු ආසානේ. ඊළඟට එයා මිත්‍යා දෘෂ්ටියෙන් තොරයි. ආන් ඒකෙනා මැරුණහම මොකද වෙන්නේ? ඔසවගෙන ආපු බරක් බිමින් තියනවා වගේ වේගෙන්, ඊටත් වේගෙන් මැරිච්ච සැනින් මොකද වෙන්නේ? දෙව්ලොව උපදිනවා කියන. ඉන්නකන් සතුටෙන් ඉඳලා මැරිච්ච සැනින් දෙව්ලොව ඉපදෙනවා කියන. දැන් ඉතින් මැරිච්ච කිරියම්මා ගිය දිහා හොයාගත්ත හැකිද නැද්ද? හොයාගත්ත හැකි. අපේ ඔළුවේ හිටපු තඩි මරපු මැරිල්ලට කිරියම්මා නම් දෙව්ලොව යන්න විදිහ නෑ. අපිට බැනපු බැනිල්ලට සැරදාපු අනේ අරහින්සක ආත්තට සැරදාපු සැරදැවිල්ල. අපි කිරියම්මා නම් ඕන් ඔළුවේ තියෙන බරක් බිම තියෙන වේගෙන් දෙව්ලොව ගිහිල්ලා නෑ. ආය සාස්තර කියන්න දෙයක් නෑ. අත බලන්න දෙයක් නෑ. උපන් වෙලාව ඕනේ නෑ. මූණ බලන් නෙවෙයි බුද්ධ දේශනාව බලාගෙන කිව්වේ. වෙනවද නැද්ද මේ විදිහටම? හෙට උදේ ඉර පෑව්වේ නැතත් පින්වත්නි, මේ කියපු දේ එහෙම්මම වෙනවා. සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනය කරන, බොරු කියන, ඊළඟට පවිතු ආසා ඇති, ඊළඟට මිත්‍යා දෘෂ්ටිකයා මැරිච්ච සැනින් ඔළුවේ තියාගෙන ආපු බරක් බිමින් තියනවට වඩා වේගෙන් අපායේ උපදිනවා. බුදු කෙනෙක් දේශනා කළේ වෙන්නවමයි මෙහෙම. ඊළඟට සත්තු මරන්න නැත්තම්, හොරකම් කරන්න නැත්තම්, වැරදි කාම සේවනයේ නැත්තම්, බොරු කියන්නේ නැත්තම්, ඊළඟට පවිතු ආසා නැ, අල්පේච්ඡනම්, මිත්‍යා දෘෂ්ටිය නැත්තම්, ආන් ඒකෙනා ඔසවගෙන ආපු බරක් බිමින් තියන වේගෙන් ඊටත් වඩා වේගෙන් මෙරිච්ච සැනින් දෙව්ලොව උපදිනවා. ඔබ කැමති කොහේ උපදින්නද? ඔබට කැමති විදිහකට ජීවත් වෙන්න ඒක අපිට කාරි නෑ. අපි විදිය කිව්වා. ඇවිත් අහන් ඉන්න පුළුවන් දහමක් නේ අපි කිව්වා. පුරුදු කරන එක ඔබ සතු කාරණයක්. හාමුදුරුවනේ දැන් ඉතින් තොගයක් මරලා නෑ. ඕ ඒ නිසයි කියන්නේ
අද ඉඳල පටන් ගන්න. අතීතය ගැන පසුතැවෙන්ට එපා, අනාගතය ගැන වැදවෙන්ටත් එපා. දැන් කළ යුතු දේ කරන්ට. ඔය කියපු කාරණා හය තමා තුළ මොකද කරන්න ඇති කරගන්න. මොනවද? සත්තු මරන්නේ නෑ අද ඉඳලා, හොරකං කරන්නේ, වැරදිකාම සේවනේ නෑ, බොරු කියන්නේ නෑ, මත් පැන් මත් බොරු කියන්නේ නෑ, පවිතු ආසා නෑ, අල්පේච්චව ජීවත් වෙනවා, මිත්‍යා දෘෂ්ටි අතාරිනවා. මේ දැන් ඔය ඔක්කොම කරන්න එයාට බුදුරජාණන් වහන්සේගේ සරණ ඕනේ, ධර්මයේ සරණ තියෙන්න ඕනේ, සංඝයාගේ සරණ තියෙන්න ඕනේ. තිසරණේ තියෙන කෙනා ඒ තුළ පිහිටලයි ඕ අතාරේ පුරුදු කරන්නේ. වැරදි වැඩ අතෑරලා හරිදී පුරුදු කරන්නේ තිසරණයයි සීලයයි. මිත්‍යා දෘෂ්ටි අතාරින්න ඕනේ. ආන් ඒ කෙනා ඔස්සවගෙන ආපු බරක් බිමින් තියනවටත් වඩා වේගෙන් මැරිලා දෙව්ලොව උපදිනවා. ඒ විතරක් නෙවෙයි, තිසරණයේ තියෙන සීලය තියෙන කෙනා මැරෙන්න ඉස්සලා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණ කෙනා සතරාපායෙන් සදහටම නිදහස් වෙනවා. සතරාපායෙන් සදහටම නිදහස් කෙනා ජීවිත හතෙන් පිරිනිවන් පානවා. අටවෙනි උපතක් එයාට නෑ, හත්වෙනි වතාවේ පිරිනිවන් පානවා. පෙන්වත්නි, මෙච්චර පැහැදිලිව, මෙච්චර කෙලින්, මෙච්චර ඍජුව කියලා තියෙද්දිත් ඒ බණ පද අහලා ඔබ වෙනස් නූනොත්, ඔබ තරම් අවාසනාවන්ත, ඔබ තරම් අවාසනාවන්තම පිරිසක් මේ ලෝකේ නෑනේ. මෙච්චර ඍජුව කියලා, මෙච්චර කෙලින් ප්‍රකාශ කරලා බුදුරජාණන් සෝබෙන් මුකුත් වෙන දේවල් ඉල්ලුවේ නෑ බුදුන්ට. තෙරුවන් සරණ යන්න කිව්වා, සේ සමාදම් වෙන්න කිව්වා, ඔය ටික රැකගෙන ඉන්න කිව්වා. මෙන්න මේ අපාය යන කාරණා හයෙන් නිදහස් වෙලා දෙව්ලොව යන කාරණා හය පුරුදු කරන්න කිව්වා. එතකොට ඔබ නිදහස් වෙනවා කිව්වා නේද? ඔස්සවගෙන ආපු බරක් බිමින් තියනවා වගේ ඊටත් වඩා වේගෙන් ඒකෙනා මැරිලා දෙව්ලොව උපදිනවා. සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වැරදිකාම සේවනය නොකරන, බොරු නොකියන, පවිතු ආසා නැති, මිත්‍යා දෘෂ්ටි නැති කෙනා, මේ කරුණ සහයෙන් සමන්විත කෙනා. ඔය කෙනා එහෙම නිකම් පුරුදු කරන්නේ තිසරණේ පිහිටලයි ඔහොම පුරුදු කරන්නේ. තිසරණේ නැතු ඔහොම වීරියක් හිටින්නේ නෑ. ඉතින් තිසරණයයි සීලයයි මේ ඔක්කොම ගුණ තියෙනකොට එයා ඒකාන්තෙන් මැරිලා සෝතාපන්න තමයි වෙන්නේ. එහෙම වෙලයි මැරෙන්නේ. මේ බුද්ධ ශාසනේ ආයේ විසාකල සුමනල සුජාතල වෙන්න උනේ නෑ. මේ ජීවිතේම සෝතාපන්න වෙන්න පුළුවන්. ආයේ මෙතේ බුදුන් දැක නිවන් දකින්න උනේ නෑ. මේ ජීවිතේම පුළුවන්. සම්දිට්ඨිකයි දහම කාටද පුළුවන්? පුරුදු කරන අයට. පුරුදු කරන අයට, ප්‍රඥාව තියෙන අයට, මේ කියන දේ තේරුම් ගන්න අයට, තේරුම් අරගෙන වැරදි අතාරින අයට පුළුවන්. එහෙමනම් පින්වත්නි, ඔබ සියලු දෙනාටම ඔසවාගෙන ආපු බරක් බිමින් තියන්නෙහි අපායේ නොගොස්, ඔසවාගෙන ආපු බරක් බිමින් තියන්නෙහි ඊටත් වඩා වේගෙන් දෙව්ලොව යන මග පුරුදු කරන්න, සෝතාපට්ටි අංග පුරුදු කරන්න, මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.